හයි බුවන්, අද දවසේ අපි ඉගෙන ගන්නට බලාපොරොත්තු වෙන්නේ ඉතාම ලස්සන ගීතයක්, සිහිනයකි ඔබ නිහඬ මැදියම් රැය කියන ගීතය. මේක ගායනා කරන්නේ බණ්ඩාර ආතාවද මහත්මයයි, නිරංජලා සරෝජිනි මහත්මයයි. සංගීතය නිර්මාණය කරලා තින්නේ එච්.එම්. ජයවර්ධන ශූරීන්. ඉතාම ලස්සන ගීතයක්. අපි ඉගෙන ගමු අද මේක දින ලීඩ් පාර්ට් එකයි රිදම් පාර්ට් එකයි ප්ලේ කරන්නේ කොහොමද කියලා. මේකේ ඔරිජිනල් කී එක ඊ ෆ්ලැට් මයින, නමුත් අපි මේකෙදි ප්ලේ කරන්නේ ඊ මයින වල. ඒ වගේම මේකේ ටයිම් එක 4/4. අපි ඉස්සෙල්ලා පොඩි ඩෙමෝ එකකට යමු. මේක ප්ලේ කරන්නේ කොහොමද කියලා වෙනද වගේම ඔරිජිනල් ගේ ඩවුන්ලෝඩ් කරගන්න කෝස් ලංකා හරි තවත් සයිට් එකකින්. මේකේ E මයිනර් එකේ තමයි ගොඩක් සයිට්ස් වල ස්වර ප්‍රස්ථාර දීලා තියෙන්නේ. බීට් එක 4/4 කියන්නේ 1 2 3 4 කියලා ස්ට්‍රෝක්ස් හතරක්. අපි දැන් ඒක ලීඩ් කරලා තියෙනවානේ 1 2 3 4 1 2 3 ස්ට්‍රෝක්ස් හතරක් පාලනයට ගන්න. එතකොට මේකේ සංගීතයේ විශේෂත්වයක් තියෙනවා. මේකේ කෝරස් එක ප්ලේ කරන්නේ E minor වල. එතකොට ප්ලේ කරන කෝඩ්ස් තමයි E minor එකයි D එකයි A minor එකයි. verse එක ප්ලේ කරනකොට මේක major එකට යනවා, E major එකට. E major එකයි A major එකයි B major එකටයි යනවා. දැන් අපි බලමු මේක ප්ලේ කරන්නේ කොහොමද කියලා. ඉස්සෙල්ලා මම මේකේ රිදම් එක ප්ලේ කරන විදිය පෙන්වන්නම්. එතකොට මේ E minor එකේ අල්ලගන්න මේ විදියට ඉස්සෙල්ලා අපි සින්දුව රිදම් එක යන විදිය පොඩ්ඩක් බලන්න. ෆුල් 1 2 3 4 කියලා ෆුල්ම රිදම් එක ගහන්න නැතුව අපි නිකන් සින්දුව හම් කර කර එකපාර නිකන් මේ විදියට ලයිට් ඉස්සෙල්ලා මුරුදු වෙන මේ E minor ලුව සිහිනය කියුඹ නිහඬ මැදියම් කියනකොට D එකට ගිහිල්ලා මැදියම් රෑ, D එකට ගිහිල්ලා A minor එකට යනවා. ඊට පස්සේ නිදන නෙතු යුග D එකට ගිහිල්ලා සනසනා E major එකට යනවා. නමුත් ඕගොල්ලෝ මුලින් පුරුදු වෙනකොට ඕගොල්ලෝ මේ A minor එක අමතක කරන්න. එතන පොඩ්ඩක් A minor එක අමතක කරලා නිහඬ මැදියම් රෑ D එකට ගිහිල්ලා E major එකට යනවා. E minor එකට ගියා, D එකට ගියා, E major එකට. අපි බලමු ඔබ
ඒකට ගියා E major. ඊට පස්සේ ආයි සිතුම්. එතකොට ආයි E minor. සිතුම් නැලිය තනිව නිවිලි. D major. ලේසි ඔයගලන්ට පස්සේ මේක අල්ල ගත්තාම ඔයගලන්ට විනය කියව නිහඬ මැදියම් D එකට ගිහින් ඊටපස්සේ ආයෙ D එකට ඒක ටිකක් ඉන්ටර්මීඩියට් ලෙවල් එකට වගේ ගියපම ඔයගලන්ට පුරුදු වෙන්න පුළුවන් 1 2 3 4 1 2 3 ඊටපස්සේ වර්ස් එක යන්නේ කොහමද මේජර් එක මම කෝ ඒක වෙනවා ඊර මේකත් අපි ඉස්සර ලයිට් විදියට ගහලා ඊටපස්සේ ඕල් රිදම් එකට යනවා සයුරු තෙර බීකට ගිය ඒකෙත් මම කියන්නේ මුලින් පුරුදු වෙනකොට B එකට යන්න ඕනේ නැහැ. මොකද B එකට ගිහිල්ලා shift වෙලා ආපහු එන එක පස්සේ ප්‍රගුණ කරන්න. ඔගොල්ලෝ ඉස්සෙල්ලා normal මේකේ play කරන්න ඉගෙන ගන්න. එතකොට මේ විදිහට කැවුණා නම් අර E major ඇල්ලුවා.
ඕගලන්ට මේකේ කොටසක් උඩින් ගාලා කොටසක් පල්ලයෙන් ගන්න ඒවගේ ඒවා කරනවා ඔගොල්ලෝ දැකලා ඇති නැත්නම් සමහරවිට ඔගොල්ලෝ ලයිව් ෂෝ බලද්දී මේවා පල්ලයෙන් ප්ලේ කරනවා ඒකෙන් ඒ කරන්නේ නෝට්ස් පල්ලයෙන් ප්ලේ කරනවා ඔගොල්ලෝ උඩින් ප්ලේ කරත් එකයි පල්ලයෙන් ප්ලේ කරත් එකයි අපි රිදම් මේ බොක්ස් එකේ ගෙන ගත්තා පුළුවන් තරම් උඩින් ප්ලේ කරමු ඕපන් නෝට්ස් එක එතකොට මම කියලා දෙන්නම් මේකේ හරිම ෆින්කරින් ටික ඒ විදිහට කරුවොත් ඔයගොල්ලන්ට ලේසි මුලින්ම පාට් එක ඉන්නේ මේ විදිහට E මයිනර් අල්ලන්න එතකොට මේකට අවශ්‍ය වෙන්නේ දෙවෙනි කම්බියේ තුන්වෙනි කම්බියේ හතරවෙනි කම්බියේ දෙවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකේ හතරවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක පොඩි එක්සයිස් එකක් කියලා දෙන්න දෙවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක හතරවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක දැක්ක නේද මෙහෙම ඊ මයිනර් ඇල්ලුව දැන් මම කියලා දෙන්න ෆින්ගරින් ඊ මයිනර් ඇල්ලපු ගමන් තද වෙනවා දෙවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකේ B එක E එක ඇත්තටම තද වෙන්නේ. ඒතර E මයිනර් ඇල්ලුව දෙවෙනි කම්බි ගෙවුවා. තුන්වෙනි කම්බියේ තුන් පාරක් ගෙවුවා මේ. ඊට පස්සේ එහෙම්ම හතරවෙනි ඇඟිල්ල ගේනවා තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එකට. ඊට පස්සේ ඕපන් ගහනවා හතරවෙනි කම්බිය. ආයි තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක අල්ලනවා දෙවෙනි ෆ්‍රෙට් එක අල්ලනවා. ඊට පස්සේ අත ඇරලා තුන්වෙනි කම්බිය ගන්න. අපි බලමු. E මයිනර් ඇල්ලුව තුන්වෙනි කම්බිය E මයිනර් ඇල්ලුව දෙවෙනි කම්බිය ගැව්වා තුන්වෙනි කම්බිය තුන් පාරක් ගැව්වා තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක හතරවෙනි ඇඟිල්ලෙන් ඇල්ලුවා ඕපන් හතරවෙනි කම්බිය ගැව්වා තුන්වෙනි කම්බිය හතරවෙනි ෆ්‍රෙට් එක ගැව්වා තුන්වෙනි කම්බිය දෙවෙනි ෆ්‍රෙට් එක ගැව්වා ඕපන් ගැව්වා ආයි තුන්වෙනි කම්බිය දෙවෙනි ෆ්‍රෙට් එක දෙපාරක් ගැව්වා තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක ගැව්වා තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක ගැව්වා ඕපන් තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක ආයි ගමු කැරි කැරි ගමු E මයිනර් ඇල්ලුව තුන්වෙනි කම්බියේ දෙවෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එකේ තුන්වෙනි කම්බියේ තුන්වෙනි දෙවෙනි ෆ්‍රෙට් එක තුන් පාරක් මේ ඊට පස්සේ තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක ගැව්වා හතරවෙනි කම්බිය ඕපන් තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක ඕපන් ගැව්වා. ඒ කියන්නේ මේ පාට. ඊට පස්සේ තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක දෙපාරක් ගැව්වා. ඊට පස්සේ තුන්වෙනි කම්බියේ හතරවෙනි ෆ්‍රෙට් එක ගැව්වා. තුන්වෙනි කම්බියේ දෙවෙනි ෆ්‍රෙට් එක ගැව්වා. ඕපන් ගැව්වා. ඇල්ලුවා මේ. දැන් හතරවෙනි කම්බිය ඕපන් හතර දෙක ඕපන් ඊට පස්සේ දෙක දෙපාරයි හතරවෙනි ෆ්‍රෙට් එක ගැව්වා දෙවෙනි ෆ්‍රෙට් එක ගැව්වා ඕපන් දෙක ඇල්ලුවා ඊට පස්සේ ඊළඟ එකත් ඒ විදිහමයි පොඩි වෙනසක් තියෙනවා ආයෙත් E මයිනර් ඇල්ලුවා තුන්වෙනි ෆ්‍රෙට් එක ගැව්වා හතරවෙනි ෆ්‍රෙට් එක ගැව්වා ඉස්සෙල්ලා ගැව්වේ හතරවෙනි කම්බිය ඕපන් ඒ වෙනකොට හතරවෙනි කම්බිය දෙවෙනි ෆ්‍රෙට් එක ගන්නවා දෙවෙනි ෆ්‍රෙට් එක ගැව්වා හතරවෙනි කම්බිය දෙවෙනි කම්බිය ඕපන් ආයි දෙක දෙපාරක් ගැව්වා දැන් හතරවෙනි ෆ්‍රෙට් එක ඇල්ලුවා දෙවෙනි ෆ්‍රෙට් එක ඇල්ලුවා ඕපන් ආයි ඇල්ලුවා එතකොට මේ පාර්ට්ස් මේ දෙකේ එකම වෙනස මෙම ඒකමයි ගහන්න එකම වෙනස දෙවෙනි පාර ගහනකොට හතරවෙනි කම්බිය දෙවෙනි ෆ්‍රෙට් එක අල්ලනවා මේ ඉස්සෙල්ලා ගැව්වේ ඕපන්නේ දැන් ගන්නවා හතරවෙනි කම්බිය දෙවෙනි ෆ්‍රෙට් එක. ඊට හතරවෙනි ෆ්‍රෙට් එක දෙවෙනි ෆ්‍රෙට් එක ඕපන් දෙවෙනි ෆ්‍රෙට් එක දෙපාරක් ගැව්වා හතරවෙනි තුන්වෙනි කම්බිය හතරවෙනි ෆ්‍රෙට් එක දෙවෙනි ෆ්‍රෙට් එක ඔන්න මම හිමින් ගහනවා ඕපන් ඊට පස්සේ මේකෙදි ගන්නවා හතරවෙනි කම්බිය දෙවෙනි ෆ්‍රෙට් එක ඒක ලේසි මෙන්න මේ විදිහට E මයිනර් ඇල්ලුවා මෙන්න හරියම ෆින්ගරින් ටෙක්නික් එක. E මයිනර් ඇල්ලුවා ගාලා ඊට පස්සේ හතරවෙනි ඇඟිල්ල ගෙනියනවා මෙතන. ඕපන් 4 2 ඕපන් ඊරසි ඊරසි දෙවෙනි ඇඟිල්ලමයි ගෙනියන්නේ. මම හිතනවා ඔයගලන්ට මේකේ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා නෝට්ස් ටික මම නෝට්ස් ටික පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට
ඕගලන්ට ඒක බලාගන්න පුළුවන්. එතකොට මේ ටෙක්නික් එකට යන්නේ E minor වල ඊට පස්සේ හතරවෙනි ඇඟිල්ල මෙතනට ගෙනිහලා ඉතින් ටික දෙවෙනි ඇඟිල්ලෙන් ගහන විදිහට ගන්න. එතකොට 2යි 4යි තමයි යන්නේ. මේ පේනව නේද? මේකේ පාවිච්චි වෙන්නේ 2යි 4යි. මේ පළවෙනි ඇඟිල්ලයි තුන්වෙනි ඇඟිල්ලයි. පාවිච්චි වෙන්නේ මේ දෙක වදින්නේ දෙවෙනි ෆ්‍රෙට් එකටයි හතරවෙනි ෆ්‍රෙට් එකටයි. ඒකයි මම ඔයාලට කිව්වේ අර ෆින්ගරින් පානුවේ මේ ෆින්ගරින් කියන එක හරිම වැදගත්. දැන් සමහර අය සමහර ඇඟිලි හුරු නැහැ කියන්නේ මේ වගේ පාට් ටැප් ප්ලේ කරනවා නම් ඇඟිලි ඔක්කොම එක විදියට ප්ලේ කරනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා මම නෝට්ස් ටික ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඊළඟට මම තව ඇඩ්වාන්ස් ටෙක්නික් එකක් කියලා දෙන්නම්. මේක ආධුනිකව ට්‍රයි කරන්න එපා. නමුත් ඕගොල්ලෝ ගොඩක් කාලයක් තිස්සේ গিitar ගහනවා නම් සාමාන්‍ය ලෙවල් එකට ඇවිල්ලා ඉන්නවනම් ඕගොල්ලෝ මේ විදිහට ප්‍රැක්ටිස් කරත් කමක් නැහැ. මෙන්න මේ විදිහට F sharp minor අල්ල ගන්න. පේනවනේ මෙන්න මේ විදිහට මේ බාර් එකම වහන්න මෙන්න මේ එක ඇංගිල් එක. මම මේ ඇඩ්වාන්ස් විදිහට මේ පාට් එක ප්ලේ කරන විදිහ කියලා දෙන්නේ මේ. එතකොට මේ නෝට්ස් ටික ඔක්කොම ඔයා දෙවෙනි ෆ්‍රෙට් එකේ තියෙන නෝට්ස් ටික ඔක්කොම මේ පළවෙනි ඇංගිල්ලෙන් තද කරන් ඉන්නේ. මෙන්න බලන්න. ප්ලේ කරන්නත් පුළුවන්. හැබැයි ඕගොල්ලෝ තව ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ ලෙවල් එකට එන්න. නමුත් මම මේ අයිඩියා එකක් ගන්න කියලා දුන්නේ ඇඩ්වාන්ස් හරි ඉන්ටර්මීඩියට් හරි ප්ලේ කරනවා. එහෙම ප්ලේ කරන්නත් පුළුවන්. ඊළඟට එක E minor 1 2 3 4 D major. Ha 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 ha. E minor, D major, E minor. ඊට පස්සේ ආයෙත් ගන්නවා අර ලීඩ් පාට් එක. ඒ මුලින්ම ගහන කයල්ලට කියන්නේ සින්දුව පටන් ගන්න ඉන්ටර්ලූඩ් එක කියලා. ඒතකොට ඉන්ටර්ලූඩ් එක තමයි මේ අපි ගිනන. දැන් මම ඉන්ටර්ලූඩ් එක ආයෙ පාරක් වෙන්නුන ඉන්ටර්ලූඩ් එක ගැන සින්දුව පටන් ගන්න. එතකොට මේ පාට් එක ගන්නවා E minor ලගෙන. D major. Ha 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 ha. E minor. ආයෙත් ඊට පස්සේ අර පාට් එක. පළවෙනි පාට් එක ගහලා දෙවෙනි පාට් එකට යන්න ඉස්සෙල්ලා මේ පැත්තට ඇවිල්ලා පළවෙනි ෆ්‍රෙට් එක ආයෙ පාරක් ගහනවා. මේ දෙවෙනි කම්පිය දෙවෙනි ෆ්‍රෙට් එක ගන්න මේ. ඊළඟට ගහලා දෙවෙනි කම්පිය දෙවෙනි ෆ්‍රෙට් එක ගහලා තමයි ආයෙ අර පාට් එක ගන්න. දැන් මම හිතනවා ඉන්ටර්ලූඩ් පාට් එක පැහැදිලිද කියලා. ඊට පස්සේ සී ඒ ටික මම කියලා දුන්නා. ඊළඟට අපි යමු ඉන්ට්‍රෝ එක ප්ලේ කරන්න කොහොමද? ඒ කියන්නේ මේ කෝරස් එක ගිහිල්ලා වර්ස් එකට යන්න ඉස්සෙල්ලා පාට් එක ප්ලේ කරන්න කොහොමද? ඒකේ ප්ලේ කරන්නේ අරගෙන දෙපාරක් ප්ලේ කරන්න ලීඩ් පාට් එක මේක එකපාරයි ප්ලේ කරන්නේ. ඒ කියන්නේ පළවෙනි පාට් එක මේ E minor ඇල්ලුවා. කලින් ගහපු පාට් එකමයි ඒක එකපාරයි ගහන්නේ. මේ ඊට පස්සේ තියෙන එක රිදම් පාට් එක ගහන්න ඕන ලීඩ් පාට් එකක් ගහන්න ඕනේ නැහැ. ඒකත් අපිට පුළුවන් හම් කරලම ගහන්න. ඊට පස්සේ ආයෙත් ගහන්නේ අර පාට් එක. 4 2 ඕවර් මෙතන පොඩි වෙනසක් තියෙනවා. මේක ගැහුවෙන් පස්සේ හතරවෙනි කම්මේ පළවෙනි එක ගහන්න ඕනේ. පැහැදිලිද? මම ඔයගලන්ට ආයේ ඉන්ට්‍රෝ පාට් එක පෙන්නන්න.
ඒකමයි ගහලා හතරෙනි කම්බි පළවෙනි එක. ඒ කියන්නේ එතනින් තමයි E major එකට යන්නේ. ඕගොල්ලෝ බලයි මේකේ දැන් මොකද ලීඩ් පාර්ට් එකක් තියෙනවා. ඇයි මේක මේ රිද්ම් කන එක. ඒක අවශ්‍ය නැහැ. දැන් ඒකේ තියෙන මෙහෙම ඒක වෙනකොට අපි කියන්නේ රිද්ම් පාර්ට් එක. ඒතකොට මම ආයේ පාර්ට් එක පම්පන්න බෑ. මෙතනින් ඉවර වෙන්න ඕනේ. මෙන්න මේක මේක නම් අනිවාර්යෙන් මතක තියාගන්න. හතරෙනි ගම්බි පළවෙනි. ඊට පස්සේ අනිත් එක ඒ විදිහම තමයි. එතකොට ඕගොල්ලෝ ඉගෙන ගත්තා රිද්ම් එක, කෝකෝ බීට් එක, ඊට පස්සේ රිද්ම් එක ඊසි ගන්න කොහොමද කියලා. එතකොට මම කිව්වා ඔයගොල්ලෝ කෝරස් එක ගන්නකොට ඒ මයින කොටස ගන්න ඕනේ නැහැ. මුලින් පුරුදු වෙනකොට, මුලින්ම පුරුදු වෙනකොට ඊළඟට වර්ස් එකේ B එක අතහැරලා ගන්න කියලා මුලින් පුරුදු වෙනකොට. ඒ වගේම ඉස්සෙල්ලාම සින්දුව ගන්නකොට රිද්ම් එක ගන්නකොට මෙන්න මේ විදිහට නිකන් එක ස්ට්‍රෝක් එකක් ගාලා හම් කර කර ගන්න. 1 2 3 4 ෆුල් ගන්න ඕන නැහැ. ඒකනේ කෝඩ් බෙක් චේන්ජ් එක පුළුවන් වෙනවා. සීනය කියොබ නිහඬ මැදියම් අන්න ඒ විදිහට පුරුදු වෙන්න. ඊළඟට මම කියලා දුන්නා ලීඩ් එක සාමාන්‍ය ලීඩ් එක ප්ලේ කරන හරි ටෙක්නික් එක ඇඟිලි ටික යන්න ඕනේ. පළවෙනි ඇඟිල්ලෙනුයි තුන්වෙනි ඇඟිල්ලෙනුයි තමයි ගහන්න ඕනේ. මේ E minor ලෝ එම්ම තුන්වෙනි ඇඟිල්ල ගිනල්ලා මෙන්න තුන් එකයිනේ තුනෙනුයි ගහන්න. හැදෙන්නේ නේද? ඊට පස්සේ මම ඇඩ්වාන්ස් ප්ලේ කරන විදිහත් කියලා දුන්නා. ඒක තව ටිකක් ඕගොල්ලෝ ගිටාර් ප්‍රගුණ කරපුවම ඉගෙන ගන්න. ඊට පස්සේ රිද්ම් එක කියලා දුන්නා 1 2 3 4. රිද්ම් එකෙත් මම ඇඩ්වාන්ස් පොඩි ටෙක්නික් එකක් කියලා දෙන්නම්. ඕගොල්ලෝ මේක පස්සේ කාලෙක ප්‍රගුණ කරගන්න මුලින්ම ප්ලේ කරන්න යන්න එපා. දැන් මේ 1 2 3 4 නේ. 2 3 4 මෙහෙම ප්ලේ කරන්න පුළුවන්. මේ මෙහෙම ගහලා බෝඩ් එකට එකපාරක් ගහලා ගන්නත් පුළුවන් මේ. 1 2 3 4 1 2 3 එක තුන්වෙනි ස්ට්‍රෝක් එක ස්ට්‍රින්ග්ස් වලට නෙමෙයි වදින්නේ බෝඩ් එකට වැදිලා එන්නේ. ඒකත් පස්සේ ඉගෙන ගන්න. මම නිකන් ඔයාලන්ට එකපාරක් අයිඩියා එකක් දෙන්න පෙන්නන්න. ඒක දැම්ම ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒ මම ඔයගලන්ට පෙන්නේ ප්ලේ කරන්න පුළුවන් විදියක්. ඇඩ්වාන්ස් රිද්ම් ටෙක්නික් එකක්. මතක තියාගන්න සංගීතය කියන්නේ පොතේ තියෙන විදිය නෙමෙයි. ඕගොල්ලෝ බැලුවොත් গিටාර් ප්ලේ කරන අය එක එක කෙනා එක එක විදියට ප්ලේ කරනවා. ෆින්ගරින් වෙනස් වෙනවා, රිද්ම් ගහන විදිය වෙනවා, රිද්ම් ටෙක්නික් එක වෙනස් වෙනවා. ඒක එක එක කෙනාට ආවේනික විදියට වෙනස් වෙනවා. ඕගොල්ලෝ ප්ලේ කරනකොට ඕගොල්ලෝ කාවත් අනුකරණය කරන්නට යන්න එපා. සංගීතය කියන්නේ ඕගොල්ලන්ට ෆීල් වෙන්න ඕන දෙයක්. ඒකතකොට ඕගොල්ලන්ට ප්ලේ කරගෙන යනකොට දැනේ ඕගොල්ලන්ට හරියන විදිය. මතක තියාගෙන ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න. ෆින්ගරින් එහෙම ගොඩාක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඕගොල්ලන්ට පේනවද මේ ලීඩ් පාර්ට් ගහද්දී ඒක කොච්චර වැදගත් වෙනවද කියලා? ඉස්සෙල්ලා රිද්ම් පාර්ට් එක හොඳට ප්‍රගුණ කරයින් පස්සේ ලීඩ් පාර්ට් ගහන්න යන්නේ. ඊට පස්සේ ඇඩ්වාන්ස් කොටස් වලට යන්නේ. මොනවා හරි ගැටලු තියෙනවා නම් ඕගොල්ලෝ කමෙන්ට් අරසේ පෝස්ට් කරන්න. තවත් දවසකින් අපි හම්බෙමු. ආයුබෝවන්.